ඔහු පළාත විවිධ දේශගුණික කලාපවලින් හෙබි ලංකාවේ කුෂ්කර්මාන්තයට මහඟු දායකත්වයක් දක්වන පළාතක් බව නොරහසක්. ඉතින් මෙම පළාතේ පවතින විවිධ දේශගුණික රටා හොඳින් තේරුම්ගත් ඌව පළාත් කුෂ්කර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට ගැළපෙන භෝග වර්ග හඳුන්වා දෙමින් ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉහළට ගෙන ඒමට හැම විටම උත්සාහ ගන්නවා. මෙම පළාත පුරා එළවලු, පළතුරු, අතිරේක ආහාර භෝග වගාව වගේම අපනයන කෘෂි භෝග, තේ, පොල් වගාවනුත් තැන තැන විසිරි පවතින ආකාරය දක්නට ලැබුණා. මේ යටතේ මුළු පළාත පුරා වී වගාව සිදුවීම විශේෂ ලක්ෂණයක් ලෙස අප නෙත ගැටුණා. ඉතින් මේ යටතේත් මහියංගන කලාපයේ රිදීමාලියද්ද ප්‍රදේශයේ වීවගා කරන ගොවි මහතුන් හමුවීමට එහි සංචාරය කළ අපට මනස්කාන්ත වගා පරිසරයක් දැකීමටත් හැකියාව ලැබුණා. අද අපි ඇවිල්ලා ඉන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව මාලියද්ද ගම්මානයේට. ඉතාම සුන්දර ගම්මානයක්, කඳුවාල්ලකින් වැටවලා ඒ වගේම තමයි හොඳින් සශ්‍රීකව වගා කටයුතු කරන ගම්මානයක්. ඉතින් මේ ගම්මානේ වී වගාව, එළවලු වගාව, විශේෂයෙන්ම ගත්තට පස්සේ බඩෙනු වගාව, අනිකුත් භෝග වලින් සරුසාර ගම්මානයක්. ඉතින් වී වගාවේ අස්සන්න වැඩිකාණ්ඩ ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙහි ගොවි මහත්තුරුන්ට පැරෂුට් තාක්ෂණය හඳුන්වා දෙලා තිනවා. මේ පැරෂුට් තාක්ෂණය මීට කන්න කීපයට තමයි හඳුන්වා දුන්නේ. ඉතින් අද වන විට මේ ගොවි මහත්තුරු මේක ප්‍රායෝගිකව ශ්‍රේෂ්ඨවල ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කරන අවස්ථාවට තමයි අපි සම්බන්ධලා ඉන්නේ. ඉතින් අද කටයුතු අපි ශ්‍රේෂ්ඨට ගිහිල්ලා බල්ලා ඒ වගේම තමයි මේ වගාව අවසානයේදී අස්තුන් සමීක්ෂණ කටයුත්තට සහභාගිලා තමයි ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. ඉතින් බලමු මේ පැරෂුට් තාක්ෂණය ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දීම මගින් ගොවි මහත්තුරුන්ගේ අස්වැන්න කොයිතරම් ප්‍රමාණයක් වැඩුණාද කියලා. වීලුව පුෂ්කරම් උපදේශ කොට්ටාසේ මුල්වරට පැසුත් ක්‍රමයට වීවගාව ආරම්භ කරේ 2016 යල්කන්නේ මාලියද්ද කුඹල්ලරාව දිසානායක මහන්තයා ගොවි මහත්තයාගේ මෙම ශ්‍රේෂ්ඨයේදීමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුව පැරුත්තවන්ත ඇටි 80කින්, ඒ කියන්නේ අක්කර කාලකින් මුලින්ම ආරම්භ කළ වගාව 2018-19 මහකන්නේ වන විට අක්කර 150ක පමණ භූමි ප්‍රමාණයකට ව්‍යාප්ත කිරීමට හැකියාවක් ලැබිලා තියෙනවා. මුලින්ම අපි මේ ක්‍රමයේදී දැක්කේ අස්වැන්න වැඩිවීමක්. නමුත් කන්න දෙක තුනක අත්දැකීම් එක්ක අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමහර නිර්දේශයන්, ඒ කියන්නේ අක්කරේ නිර්දේශිත තවන්ත ඇටි ප්‍රමාණය 320-350 ප්‍රමාණය 400 දක්වා වැඩි කරගත්තා. ඒ වගේම මූලික පොහොරේදීම තවන් තැටිවල මඩ පිරවීමට පෙර තවන් තැටිවල සිදුරුවලට යෙදීම සිදු කරා. මේ වෙනස්කම් එක්ක අපිට විශේෂ වාසි රසක් මේ ක්‍රමයෙන් මේ ලබා ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ අතර වෙනත් සංස්ථාපන ක්‍රමවලට සාපේක්ෂව ශ්‍රමය වියදම 50%කින් විතර අඩු වුණා. ඒ වගේම ඕනෑම වී ප්‍රභේදයක්, කියන්නේ මාස දෙකහමාරයේ සිට මාස හතරහමාර දක්වා වී ප්‍රභේද වගේම පාරම්පරික වී ප්‍රභේද වලිමුත් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ වගේම මඩ, ගොඩ මඩ වගේම හැල්පත් කුඹුරු සඳහාද මේ ක්‍රමය වඩාත් යෝග්‍ය වුණා. ඒ වගේම අපි දැක්කා ස්වභාවිකව වල්පාලනය වන ආකාරයෙන් මේ ක්‍රමයෙන්ම, ඒ වගේම රෝග පලිබෝධ ගොඩක් දුරට අවම වුණා. මේ වාසිත් එක්ක ගොවි මහත්තුරු කලින් කරේ වී වැපිරීම, එහිදී ඔවුන් අක්කරේට බුසල් 60-80ක් වගේ ප්‍රමාණයක් තමයි ලබා ගත්තේ. නමුත් මේ ක්‍රමයේදී ඔවුන් අක්කරේට බුසල් 120-150 දක්වා වැඩි කර ගැනීමට හැකියාවක් ලැබුණා. මේ වාසිත් එක්ක ඔවුන් කොහොම මෙම ප්‍රදේශයේ ගොවි මහතුන් වී කිලෝ එක්ක නිෂ්පාදන වියදම රුපියල් 15-18ක් ප්‍රමාණය වගේ මුදලකට අඩු කර ගැනීමට හැකියාවක් ලැබුණා. කෙසේ වෙතත් මේ වාසි සියල්ලම ගත්කල මේ මං දකින ක්‍රම විදිහ තමයි, ඒ කියන්නේ ප්‍රධානම කාරණය තමයි මෙහි ඇති පරිසර හිතකාමී බව. ඉතින් මේ ප්‍රදේශයේ වීවගා කරන ගොවි මහතුන් තම ශේෂ්ත්‍රය
හෙල්මලු ක්‍රමයට සකසා තිබීම නිත්තට ගෙනාවේ අමුතුම ආශ්වාදයක්. මෙහි ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොවුන්ගේ වීවගාව සඳහා භාවිතා කළ පැළ සිටුවීමේ හා වැපිරීමේ ක්‍රමය වෙනුවට පැරෂුට් තාක්ෂණය හඳුන්වාදීම කරලා. මෙහි වටිනාකම හොඳින් තේරුම්ගත් මෙම ගොවි මහතුන් සියල්ලම පාහේ අද වන විට මේ ක්‍රමයට හුරු වෙලා. මෙම තාක්ෂණ ක්‍රමය භාවිතය නිසා ගොවීන්ට විශාල වාසි රාශියක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඒ බව තමයි ගොවි මහතුන් කියන්නේ. වියලුව කොට්ටාසේ කැටි 80කින් තමයි පටන් ගත්තේ. ඒ ළඟ අපි අක්කර 2-3 වගේ පටන් ගන්න මේ වුණා වැඩි ආදායමක් අපි ලබා ගත්තා. ඒ ළඟ අපි ඒ හදාපු ගොයමේ වල්නාශක හිමිට අපට අවශ්‍යතාවයක් නැති බව පෙනෙන යනවා. වැඩි ආදායම තමයි වැඩිම බලාපොරොත්තු තිබ්බේ. ඒ වැඩි ආදායම කොහොම හරි අපිට ලැබෙනවා මේකෙන්, මේ පරසොත් එකෙන් ගාපි මේකෙන්. දෙදස් දාසේ යල්කන්නේදී පැරසුට් තටි ක්‍රමය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අපිට හඳුන්වලා දුන්නා. ඒතෙක් අපි වැපුරුම් ක්‍රමයට තමයි වගා කරේ. ඒ වගා කරනකොට අක්කරයකට බුසල් 60ක් වගේ තමයි ආදායම ලැබුණේ. දැන් මේ පැරසුට් තටි ක්‍රමය අපි ගොඩක් වගේ කට්ටිය යොමු වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකත් එක්කම මේ ආදායම වැඩි වෙලා තියෙනවා. අක්කරයකට 120-130 වගේ දැන් ආදායමක් ගන්නවා අපි. ඒකට පලිබෝධ හානි ගොඩක්ම අඩුයි, කෘමිනාශක භාවිතයත් අඩුයි, බෙහෙත් වගේ දේවල් පාවිච්චි කරන්නෙම නැහැ දැන් අපි. බිත්තර වී ප්‍රමාණයත් අඩුයි, එතකොට ආදායම වැඩි, බිත්තර වීත් අඩුයි, මේ ශ්‍රමදායකත්වය අඩුයි, වියදම අඩුයි. මේ ක්‍රමය නම් ගොඩක්ම හොඳයි. මේ ඉතින් අපිට මේ කෘෂිකර්ම උපදේශකතුමාගේ මඟ පෙන්වීම යටතේ තමයි මේ සියලු දේ කරගන්න පුළුවන් වුණේ. ඉතින් ගොඩක් සතුටුයි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒක ගොඩක් හොඳයි. ඉතින් අවසානයේ නිර්ධාරින් එකතු වෙලා පැරෂුට් තාක්ෂණ ක්‍රමය භාවිතා කළ නිසා අස්වැන්න කොයිතරම් වැඩි වී තිබෙනවද කියලත් විමසීම සඳහා නිවැරදි තාක්ෂණ ක්‍රමවේදයකට අනුව අස්වනු සමීක්ෂණ කටයුතු සිදු කිරීමට අමතක කරලා නැහැ. ඒ අනුව වෙනදාට වඩා අස්වනු වැඩිවීමක් සිදු වී තිබීම සැමගේ සතුටට හේතුන. ඒ වගේම පොස්පරස් පොහොර භාවිතය අඩු කළ හැකිවීම, වීවගාවට වැළඳෙන ලෙඩ රෝග පාලනය හොඳින් සිදුවීම, එමෙන්ම අස්වැන්නේ ගුණාත්මය වැඩිවීම මොවුන් ලැබූ ජයග්‍රහණ ලෙස අප සමග පැවසුවා. ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වීවගාවේ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති යටතේ පැරචුට් තාක්ෂණය හඳුන්වා දීමේ යායකට තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ වියලුව කෘෂිකර්ම උපදේශක කලාපේ. විශේෂයෙන් මේ පැරචුට් තාක්ෂණය ලංකාවට සෑහෙන කාලයක ඉඳන් හඳුන්වා දුන්න එකක්. නමුත් පහුගිය කාලේ අපි දැක්කා මහියංගන කලාපයේ මහවාරි කොටස්වලට මේක හඳුන්වා දුන්නත් ඒක එච්චර ජනප්‍රිය වෙලා ගියේ නැහැ. මොකද මේ මහවාරි කොටස්වල අපේ අස්වැන්න උපරිම දක්වා ගිහිල්ලා තිබ්බ නිසා. නමුත් ඒ පැරචුට් තාක්ෂණය යටතේ යම් ප්‍රමාණයකින් මහවාරි කොටස්වල වැඩි වුණත් ඊට වඩා ලොකු ප්‍රතිඵලයක් ගෙනත් දෙන්න පුළුවන් හැකියාව තිබුණා. කෘෂිකර්ම උපදේශක කොට්ටාසේ වියලු කලාපයේ සුළුවාරි හෙල්මලු කුඹුරු යටතේ වගා කරන ගොවි මහත්තුන් සඳහා. ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය කරන පළාත් අතර ඌව පළාත ප්‍රධාන තැනක් ගන්නවා. විශේෂයෙන්ම මොනරාල් දිස්ත්‍රික්කයේත් ඒ වගේම මයියංගනේ රිදීමාලද්ද කියන කොට්ටාසවලත් ප්‍රධාන වශයෙන්ම වී වගාව කරන්නේ. මේ වී වගාව කිරීම තුළ විශේෂයෙන්ම නවීන තාක්ෂණයත් එක වගා කිරීමෙන් වී වගාවේ නිෂ්පාදන ඵලදායිතාවය වැඩි කර ගැනීමට අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මොනරාල් දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයක් ප්‍රධාන වැව් ආශ්‍රිතවත් සුළු හා මධ්‍යම ප්‍රමාණය වැව් ආශ්‍රිතවත් වී වගාව නිෂ්පාදනය වෙනවා. ගොවීන් වී වගාවේ නිෂ්පාදනය වැඩි කර ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරනවා.
ඇතැම් උපක්‍රම සමහර විට කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ උපදේශ මත ක්‍රියාත්මක වෙනවා තියෙනවා. ඇතැම් උපක්‍රම ගොවීන් විසින් බිහි කරගත් ඒවා තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම දැන් මේ වෙනකොටත් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව හඳුන්වා දෙන මේ උපක්‍රම තුල ගොවීන්ගේ නිෂ්පාදන ඵලදායිතාවය වැඩි කර ගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. නොකියම බැරි කතාවක් මේ අතර සැඟවී තිබුණා. ඒ තමයි මේ පිටුපසින් යෝධ හයියක් ලෙස කටයුතු කළ කෘෂිකර්ම උපදේශක මහත්මීන්ගේ කැපකිරීම. ඉතින් ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගන්නා මෙම ක්‍රියාමාර්ගය ඉතාමත් අගය කළ යුතු කටයුත්තක් වගේම ඔවුන්ගේ මෙම ගමනට දිරිය ශක්තිය නිරන්තරයෙන් ලැබේවායි ගොවිබිමට අරුණලු අප සියලු දෙනා ඔවුන්ට සුභාශිංසනය ගෙනෙනවා. ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුයුත්තව වියලුව කෘෂිකර්ම උපදේශක කොට්ටාසේ විශේෂයෙන්ම වී වගා සඳහා පැරෂුට් තාක්ෂණය හඳුන්වා දුන්නා. මේ හඳුන්වා දීම නිසා මේ ගොවි මහත්තුරුන්ගේ අස්වැන්න විශාල වශයෙන් වැඩි වීම සිදුවා තියෙනවා. ඉතින් අපි අස්වනු සමීක්ෂණයක් කරලා ඉස්සලා අපි බැලුවා කොහොමද වී වගාවේ අස්වැන්න කියලා. ඒ වගේම තමයි දැන් මෙතනත් සිදු කරන්නේ තවත් ගොවි මහත්තයෙක්ගේ ඒ වගේ අස්වනු සමීක්ෂණ කටයුත්ත. ඉතින් මේ අස්වනු සමීක්ෂණ කටයුතු තමයි විශේෂයෙන්ම අක්කරේට කොයිතරම් අස්වැන්නක් ගන්නවද කියලා අස්වැන්න මැන බැලීම සඳහා තාක්ෂණික ක්‍රමවේදයකට අනුව තමයි මේ අස්වනු සමීක්ෂණ කටයුතු සිදු කරන්නේ. ඉතින් මේ පිළිබඳ මොන යම්ම ඔබට ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බදුල කියන ලිපිනයට ලිවීමෙන් ලබා ගන්න පුළුවන්. ඔබට පවතින ඕනෑම කෘෂිකර්ම ගැටලුව සඳහා ඔබ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශ මහත්මයා හමු වෙන්න පුළුවන් ඔබට බදාදා දවසේ කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලයට ගියොත්. ඒ වගේම තමයි අපේ 19 දුරකථන අංකය සතිය දින 7ම දැන් ඔබ සඳහා මේක විවෘතයි. ඔබගේ ශේෂ්ත්‍රයේම ඇතිවන කෘෂිකර්ම ගැටළු වලට එවලේම විසඳුම් ලබා ගන්න පුළුවන් ඇමතීමක් ලබා දීමෙන්. එහෙනම් තවත් සද්දිනකින් මෙවැනිම කෘෂිකාර්මික වැඩසටහන සමගින් හමු වීමට ඒමට බලාපොරොත්තු ඇතුව ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්. එළවලු වගා පිළිබඳ පූර්ව දැනුම් දීම 2019 ජූලි 20 සිට අගෝස්තු 5 දක්වා. මෙම දෙසතිය තුළ බීට්රූට් හෙක්ටයාර 63ක්, කරවිල හෙක්ටයාර 91ක්, වම්බටු හෙක්ටයාර 310ක්, මාළුවිරි හෙක්ටයාර 99ක්, පිපිඤ්ඤා හෙක්ටයාර 97ක්, මෑග්‍රාන් හෙක්ටයාර 226ක්, වැටකළු හෙක්ටයාර 90ක්, බණ්ඩක්කා හෙක්ටයාර 162ක්, වට්ටක්කා හෙක්ටයාර 185ක්, පතෝල හෙක්ටයාර 104ක් වගා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේ. බොංචි හෙක්ටයාර 118ක්, ගෝවා හෙක්ටයාර 77ක්, කැරට් හෙක්ටයාර 60ක්, ලීක්ස් හෙක්ටයාර 24ක්, රාබු හෙක්ටයාර 53ක්, තක්කාලි හෙක්ටයාර 98ක් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භෝග පුරෝකථන ඒකකයේ පණිවිඩයක්.